ඒල ලොගියය හලිය ප්‍රශංසාාවේවා පශවාඩි වෙන මගේ ආදර ප්‍රමාන්තනි සාමන සමයේ විසි එක්වැනි ඉරිදා කියවිම්මලට අපි යන්න එක ගල්ලාගෙන යෑමක් ස්වාමින් වහන්සේ ගිය සතිය කතා කරද්ද මම පොළොව මත ගිනි ලන්නාවා කියනක්. දැන් ගින්න දැනට ම විලි ේෙනම් කොචර හොඳ යිද කියලා අපිෝනිකං අවුල් කරා වගේ නක්.ඇ එතනද අපිට මගේආදර ප්‍රමාන්තයනි මේක සුකෝපපෝගී විදිහට සුකිට්ට අපි කන්න මෝනේ. හැබැයි පොරොන්දුවක් බලාපොරොත්තුවෙන්. ඒ සඳහා අප අපි පරිශ්්‍රමයයක් උත්සාහ ැං ෂටි මතක ගැීමකරොත්තේ පටෝ ඩියටරෝ සහ ටිට අයිස ගත වෙලා ඉන්න ඇති තමයි බලාපලය. ගැනයි අද අපිය මෙය ලියා ඇත්තේ. විප්‍රවාස වුවන් ආපසු හැරි. ක්‍රිස්්ටපූර් පන්සිය තිස් අටේදී ආපසු හැරි ආ, රිස්ටූර්ල පසිියතිස් අටියදී පමනය. එකන බැබිලෝ නියාාව අෞරුදි හැත්තෑවක් විප්‍රවාස ගත වෙලා ඉඩ පස්සේ ආයිත් ජෙරුසලමට ආවයින් පස්සේ තමයි මේ වචනය කතා කල කියන්න. ගැන පීඩා ගුට්ටිකාල බැටකාලැ ඇම්බිල්ලා ආව අයටට පස්සේ දැ ජෙරුසල මාලිගව කැඩිලා නන්නත්තාර වෙලා පවුරු බිඳිලා බලාපොරොත්තුවක් නැතිවෙච්ච තැනක ස්වාමින් වහන්සේ කතා කරලා කියන වචනය. දුක්බර තත්වය එහි දුගී අසරන බවල්. ඔගේ අරමුණුවයේ නැවත හැරියයා වහලුනු සැනසීමය. ඕ ජෙරුසමේ දුක්බර තත්ත්වයා හා එහි දුගී අසරන බව ඔවුන් අවට එම රටේ දුගී බවත් දැකකම්පාවට පත් වහ. මෙම දිවැසිවරයා දිවැසින් කියනුවේ අනාගත ජෙරුසලමේ රාජශ්‍රීියත් නන් දෙෙස්වලින් ජෙරුසලමට ඒමට නියමිත සියලු ජාතීන් ගැනත්වය දැං. මතකන ධාවිත එක්ෂේ සත් කනවා අයිත් විප්‍රවාසකත වෙද්දි විප විසිරෙනවා. ඒ විසිරෙච්ච හැම්ම කෙනෙක්ම ජෙරුසලමට එන්න ඕනේ. දැම් මේ කතා කරන්නේ ඇත්තම ජේසු ගැනක් තමයි කතාරන්න ේසු හරතමයි මුළල ලෝක ඔක්කම එක තැනකට ආවේ. ඇ ඒ ඒ පොරන්දුව ගැන කතා කරන්න. නියමිත සියලු ජාතිීන් ගැනත්තිය. ජෙරුසලම සාත්‍ය වූ දෙවියන් වහන්සේ පිළි බඳ දැනම සෑම දිසාාවකටද විහිදධ වන කේන්ද්‍රස්ථානයක් වෙනුව. සලම ඉං දැන්වන්න අනි තැන්වලටත් මේ පණවිඩයයනවා. මෙම පාටේ මෙසේ සඳහනය. ඔවුන් අතරින් ජැලවී සිටින අය මාගේ ක්‍රීතිය ගැන නො ඇසූ මාගේ තේජස නොදුටු දුරබැහැර දීපයන් වෙත යවන්නෙමි. ගන අ අනිත්තැන් ජේස්ොමීන් වහස ගැන දන්නැති අයටත් ඒ ජරුස්සනම ඉඳං කටියයන. මේයි අදහස් වන්නේ පළමුුව ජුදෙවවන් විසිර සිටින දේශවලට හා අන්‍ය ජාතිකයින් අතර විසිර සිටින ජුදෙවන් වෙතටය. ඔවුන් විසිර සිටින ැවල අන්‍ය ජාතිකයන්ට ද සැබෑ දෙවියන් වහන්සේ ගැන දැනුමත් කළහ. ඒත් මෙම වචන සැබවින්ම සම්පූර්ණත්වට පැමිණියේ අපොස්ස ලොරුන් හා ඔවුන්ගේ අනුප්‍රාප්තික්‍යයන්තුරින්ය. ැ මේක යෙසායා කතා කරට ඉසුපූර් පන්සිය ගැනගල කතා කරට. ඇත්තරම් වෙන්නේ ජේසුගේ ගෝලයෝුන් එක්. ලල හම ලොක හම තනම දහ මාර්ත් අර්ගනයන්නේ ජෙසගේ ගෝලයන් එක්ක්. පැරණ ගියවස මෙසියරු දිවැස් වැකි මෙන්ම යෙසායා දිවැසිවරයාගේ මෙම වචන ඔවුන්ගේ සමකාලිනයන්ට උකා ගැනීමට බැරි තරම්විය. එගැන එදා කතා කරටේ එක මොකක්ද ගැන තේරෙන්නේ නෑ එගුලට තෙරුණැකච බරපතරයි. උකා ගැනීමට අපහසු වියට පස්සෙ. වුන් තේරම් ගතහැකිවවා නම්. එය ජෙුසලමේ දෙේරු මන්දිීරයේ තේජශරීයෙන් නැවත්ව පිහිටවීමට පමණක් සීමාාවන අයුරණි. එයට තේරුණේ දෙරසන මාලි ගානක්කෙන විතරයි. දෙවියන් වහන්සගේ සැලැස්ම වන ජේසුස් වහන්සේ මගින් මුළු මහා ජනතාවම උන්වහන්සේ වෙතට ගෙන ඒම ඔවුන්ට ජේස්ුව හරිීරම දැන ෙටි නෑ ගැලුම්කාරයකිවට මේ දැන් අපත් අපි දකින දැක්ම නෙමේ ඒයාල තිබුණ එකි තේරුම්ගන්නන අද්‍යනේද. ජෙරුසම දිර සැබෑ දේව මන්දිරය වන ශාන්ත සභාවේ සංකේතයක් පමණකි. තුොළ ඇත්තනම මගේ ප්‍රවන්තන සැබෑ දේව මන්දිරය වෙන්නේ සස් සභාව එදා ඒක සංකේතයක් විතරයි අද වෙද ජෙරුලම් මාලිගවක් නෑ එක කැඩි ලයික තාපය අයිතියෙන්. ඇ ද ාතිකයන ල ගහන්නනවා ේලිින් ෝල් ෙ කියන්නේෙට අධභි කතාකන ෙරු සනමැ විල්ල සන්ස් සබහ මතාව. එ එතකට ඒක ඒම අත්දැකීමක්. සෙහල්ලනම සමාවන්න. මුළු මහ දෙවෙනවාසගේ සැලැස්ම වන දෙව සැසම ජේස වන්ේ මගින් මුළ මාත් ජනතාවස. යුග ගැනාවක් තිස්සේ දෙවන් වවාසේ සකලව මනුෂය වර්ගයාගේම ගැලවීම සූදදානම්රම සිරිසේක. සය දිවස්වරේ ද කියවන පාටය පිරිිතුරගියයෙන් සඳහන් පරිදි. ජේසුස් වහන්සගේ ගැන්වීමම් ඉස්මතු කරන්නේ ගැලවීම ඉශ්‍රාල් සීමාවන්ගෙන් ඔබබට යන බවය. දෙවන් වහන්සේ උන්වහන්සගේ සැලසුම් කඩිමුඩියේ ක්‍රියාත්මක නොකරන බව අපි දනිමු. ක්‍රිසුස් වහන්සේගේ මාංශ ගතිවීම මරඩය මහිමාන්වි තුඋත්තාානය. මගින් ශක්තිමත් මිත්‍ය දෘෂ්ඨිකයන් අයහපත් ජුදවන්ටත් සමාගවෙන්න මගින් භක්තිමත් මිත්‍යා දුෘෂ්ටකයන්ටත් යහපත් ජුදෙව්ුවන්ටත් උන්වහන්සගේ රාජ්‍යයේ තැන් ලබා ගැනීමට පුළුවන් විය. දෙවන් වහන්සේ උන්වහසගේ සැලැස්මවල පූර්ණනාවරණයක් ලද කිතුුණුවන වශයෙන්ද. උන්වහන්සගේ සභාවට දෙන ලද ස්භාව ධර්මයට උසස් සහයන්ද ලත් අපගේ අසල් වැසි සහෝදරයන්ට මෙම දීමනාව ලැබාදීමේ. උතුම් අවස්ථාව අපට අප තේ නෑරය යුතුය. මේ නැවතත් ඔවුන්ට ස්වර්ගයට යා හැකය. දෙවන්වහගේ දයාව උන්වහන්සගේ සාධාරණත්වය තරම්ම සදාකාලිකය. එහත් තරමක් දෂ්කරය උන්හසේ නො දන්නා සියල්ලන් වෙත සිය පන විඩේ ගෙනයාම උන්වහන්ස උවහන්සේ අප මත යැපෙන සේක. දැන් සමාටබට බෝරිින් ඇති කියවදදී මේ කියවන්න හේතුව පළවෙනිකිවීමම ගැම්ඹරු නිසා.ඇකට දැන් ඔබට කියවද සරල ගත්තනං. ශාල් නතාවද ඒ වෙනකට විප්‍රවාසයේ කඩා වැටිච්ච ජනතාව ජෙරුසලමටාවයින් පස්සේ කඩාවැච්චත දේශය දකින අයට බලාපොරොත්තුමක්ගේන්නේ විසිරිච්ච ඔක්කොමලා එකතු කරනවා කියන දේත් එක්ක. හැබයි ඒක ඒ වෙලාව එකතු කරනවට වඩා. සදාාතනිකව දැන් අද වර්තමානය තුණු සභහා මාතාව තුළ සැම්ම ජනතාවක්ම එකතු වෙන දේ තමයි ඒ වෙලාවේ කතා කරේ. ති අවසානය ලෝක අවසානයේ නවජෙරුස්සනමක අද්දිී ස්වර්ගය ගැනයි මේ කතා කරන්නේ. මෙ පසු විමත් එක්ක අපි කියවීමට යමු. ඔවුන්ගේ ක්‍රියාහා සිතුවිලී. දනමි විද්ධ භාෂා කතා කරන සියලු ජාතියන් එක්රැස් කිරීමට මම පැමිණෙන් නෙමි දැන් කෞුද මමකයද්දී ඇත්තටම දෙවියන් වහස ජේසගේ කාරයමතිෙන්නේ. ඇඳකට හැම්ම කෙනෙක්ම එකතු කරන්න මම එනවා. ඇඳට පසුමීමේ මවා ගන්න මාලිගාව කඩල්ලා තාප්ප කැඩිලා විනාස වෙලා අවුදු හැත්තක් පුද්තුම පීනාවක ඉඳලා ජෙරුසටමටාවවයි පස්සේ. අබ්ගාත වෙච්ාය. ශක්තිමත් අය මරලයිවර. ද බලපුලකාරය විනාස් කළයිවරයි. ඇර රොඩ්ඩක් වගේ කපිරිස්සකට ස්වාමීන් වහන්සේ කතා කන වචනය. ඔවුන් රැස්සු කල මාගේ තේජා ලංකාරය කොමක් දැයි ඔවුන්ට පෙන්වනු ඇත. මම ඔවුන් අතරේ සලකුණක් තබන්නෙම. ඔවුන් අතරෙන් ගැලවී සිටින අය මාගේ තේජස නොදුටු දුර දැහැර දීපයන් වන තාශී සීද පුල් හීද, දුුණුවායන් සිටින ලුද්හීද තුවීල් හීද ජාවානහිීද සිටින ජාතීන් වෙත යවන්නෙම දැන් අතනින් මකද වෙන්න ජෙරුසරමයි ගොඩනැගලා එතනින් යවනෝ ඇත්තරමක වුණේ ගෝලය අන්තෙක්ක ශුද්ධාත්මය අනවාාවක්කො හටද ජෙරුසලමට ජරස පෙන් කොස්ස පෙන්තතුකොස මංගලේ ජෙරසර මෙැති වුණේ ඇ එතන ම් මයි ගොලයෝ. යන්නේ අස්වැන්න නෙලීමේ මංගල්ලේ ප්‍රත කොස්කයන්න. එතනින් තමයි ඒ ප්‍රකාශවීමට පිටවෙලා යන්නේ ගණඩ වචනයට. ඔවුන් එවුන් ඉශ්නාල් පුතරයන් සියලු දෙනා ජාතීන් අතරයෙන් මට පඩුරක්මෙන්න් ගෙනෙන් නෝය විසිලිච්ච හැම්ම කෙනෙක්වොම නැවත එකතු කරනවා හරි වචන ගන්න. ඔවු අශ්වයන් පිටින්න රතවලින්ද දෝලාවලින්ද අශ්වතරයන් පිටින්ද, ඔටුවන් පිටින්ද මාගේ ශුද්ධ කන්ද වන, ජෙරුසලමට පිරිසිදු භාජනයක දහන්නේ පූජා කරන්නු ලබනසේ ගැෙනෙන් නෝය. නැවත එකතු කරන පස්වයන නෙරීමේ බොර මතක නම් පෙන්තකොස්ට දවසෙදී බිවිධවාෂා කතා කරන අය එතන හිටියා. දො එදා දේශනා කරදේ එගුලන්ගේ භාෂාවලින් එගොලන්ට ඇහවුුණ. එක වන්නේ මුල් කිතුණු සභාවත් එක්යි මේ පුරන්දු වෙච්චදේ. ඔවුන්ගේ සමහරු පූජකයන්ද ලෙවිවරුන්ද වශයෙන් මම පත් කරමින් එකන්නේ. දැ ඒ පසුබිමත් එක්ක ලොකු ආකර්ශෂණය භාවයක් නැහැ නමුත් මේ පසුබිම ඕන අපි යන්න තියන පොරොන්දුව. අපේ අපි ගිය පාර් කතා කරපු දිනුම් කනුව තෙරනද. කිසි වහන්සේකෙන දෙනුම් කනුව දිහා බලාගෙන යන ගමනදී මුොක්ද පොරොන්දු දැ අපි වැිච්ච බිදිිච තැයිම් පොරොන්දුවක් බලාපොරොත්වෙන් තමයි මේ ගමන අපි යන්නේ වචන ගන්න. දෙවැනිව පලිනි කියවීම සමල් විශෂටය සවිශෂය කතා කරන වචනයත් එක්ක. මගේ ආදර පේමාන්තයනේ අපි ලුක්තුමාගේ දහතුන් වැනි පරික්්ෂයදය ගන්න. අපි මේ ජෙරුසල්ම කරා යන ගම්මනේ ඉන්නේ. ජෙසුගේ ලුක්තුමාගේ සවිශෂයේ පරිච්ෂද විසි හතරක්තිය නො පැරිච්චයද විසි අතරින් දායක්ම කතා කරන්නේ. ජෙරුසල්මට යන ගමන. ගබන අතරවාරයේ මොනවද වෙච්චදේ. දැන් ගිය සතිය කතාකරපු මම ලෝකේ ගිනිලන්නවා කියෙන වචනයක් එක්ක අද ස්වාමීන් වහන්සේ ඊට පස්සේ කතා කරන වචනය අපි අයිතිකරගන්නවා. විසි දෙවැනි වගන්තිය. උන්වහන්සේ ජෙරුසලම බලා යද්දී. දැංගපුට කෙනෙක් වෙන්න ඕනේ පරවිලි කියවීම කතා කරන ජෙරුසලම ගන. දැන් එදා විශ්නාල් ජනතාවට මකද කිවේ කඩයි කැඩිච්, බිදිිච්ච ජෙරුසලමේ ත මම එනවා. එඇතිද මබව ගොඩන ගෙනවා ැං ගේෙසු ජයුසරමට එනවා. ඒක වෙන්නේ ජෙසුත් එක්කයි. උන් වහන්සේ ජෙරුසනම බලා යද්දී නගරහා ගම්, නියම්ගම් මැදීන් අනුශාසනා කරමින් වැඩියසේක. ති ඒ යන ගමනේ වචනය තුළයි ඇලාව ගොඩනැගෙන්න්න. වචනය තුළ එදොට වර්ඩ්ඩ එකත් එක්ක වචනයත් එක්කයි මේ ගොඩ නැගීම වෙන්නේ. එක්කනෙක් කතාකොට. ස්වාමිනි ගැලවීම ලබන්නෝ ස්වල්ප දෙනෙක් පමණැක් දැයි උනාහසකෙන ඇසේ දැන් ඕක අයිත් පලිනි කියනු සම්බඳධ වෙනවා. එකන්නේ විසිරිච්ච හැම්ම කෙනෙක්මා එකතු කරගෙනන දවසක් කියෙනවා. අනිත් විජාතීන් අර කතා කරපුන්නා ගම් නියම්ගම් එකඇන්නේ ඒවා විජාතීන් ඔක්කොටමසුභාරංචය දැන් මේ මෙෙනකොට මගේ ප්‍රමාන්තෙන ජේසුගේ කාලයේ ඉගැන්වීම් දෙකක් තිබන. ක් මයි ජුනාජාන්තිකයන්ට විතරයි ගැලවීම තිබුණ කියර අනිත්තක සුළු පිරිසකට විතරයි අනිත්තක බෞතරකට ගැලවීම තියෙනවා කියන අර්ථයත්තෙක්ක මතබේද දෙකක් තිබුණ පාසල් දෙකක් තිබුණ මේක ගන්නපු. දැ මෙතන නවා ස්වල්ප දෙනෙක්ට විතරක් ද ස්වාමිණී ගැලවීම තියන්නේෙ නැවතේ වචින ගැන් ස්වාමිණි ගැලවීම ලබන්න ස්වල්ප දෙනෙක් පමණක් දැයි උන්වහන්සේගෙන් ඇසය. මයාදර පිවන්තෙන හැම්ම තිස්සම ජසු ඔය ජෙන්රල් ප්‍රශ්නවලට උත්තර දුන්නේ නෑ. ගොලාා කරට ජේසුට වැදගත් වෙන්නේ පෞද්තික මොකක්ද මේේ ධර්මතාවය අභිධර්මයට වඩා ඔබ පර්සලලි ඔබට මොකක්ද අවශ්‍යදේ. දැන් ජේසු අර මනුස්්‍යය වෙන ප්‍රශ්ය කරගනෙදී මගේ පෙමන්තේ එකයි මිනිස්සු මං ගැන මොනවද කියන්නේ අරයැක නවායිලියාක කිය නවා ෙටස්ාව ජාමකමක්ක ඔබට ොම කව්ද. එක පර්සනල්. ස්මර්ශෂයක් තියෙන නාාසගේ බලන්න උන්වහන්සේ ඇස උන්වහන්සේ ඔවුන්ට කතාකොට මෙසේ වදාළ සේක. පටුතරොටුවෙන් ඇතුවල් වන්නට වීර්ය කරන්න. මගේ ආදර ප්‍රමාන්තයන මෙතනයි ප්‍රශ්නය. එදොර ජේසකෙන් අහන්නේ ගුඩාක් දෙනෙ ගැලවෙනවාද පොට්ිසින ගැලවෙනවාද කියන එක හද ජේසුත්තර දෙන්න වෙනම දයක්. ඔයා පටුදරටුවේ න්න බලන්න. ැ ැලවීම ලබන්න ඕනේ කාටද ගැලවීම කොච්චර දේව වැඩක් නෑ. පටුදොරුටුවෙන් ඇතුළ වෙන්න වීය වචනයෙන් වචින අපිකටන්න නොර. පටුදරොටුවෙන් ඇතුල් වෙන්න වීර්ය කරන්න. ැ මේක එකක් තමයි දොර පටුයි. පටු කියලා කියන්න පලල් දොරටුවත් තියෙනවා. පලල් දොරවල් අතර පටු දොරටුවක්. එක වනාසක කියන්නේ කෙනෙක් තමකම නසා. ම කරුසිය දරාගෙන එන්න ඕන මර්තක කෙනවනම්. එතුවට සමාජය පෙන්නන පලල් වාව් කන්සිෙප්ස් අස්සේ පටුතරටුවෙන් ඇතුල් වෙන්න ඉළඟ වචනතුමයි වීර්ය වඩන්න.ඒ ගැන තියන්නේ ස්කැලටසි යන්නයපොට් එකත් ඔබ ගියොත්තේම දකිනවා ඒන්නේ මෙම සමමාර තැන්තියන ද කඩාගෙන බෑගක් කන දන වන හිට ගන්නවා. හිගත් මේ යනවා තෙල්නාදගෙන මෙම නිකග යනවා අර ඇවිදින්න ඕන්න ඒවාගේ ස්වාර්කිට යන්න දෑ හිටගත්තම යයි නෑ. ඔබ වීර්ය වඩන්න ඕනේ. මේ ආදර පිමන්තන වීරය වඩන්න ඕනේ පටු දොරටුවෙන් ඇතුළු වෙන්න. ඒකට ඔබට පරිශ්්‍රමයක් කටක් අන්න නමි පිමන්ත. ඒයි ම උහසේ කිවේ ම ගිනිල්ලන්නාවේ නිේ ඔයේ නිකං ඉන්න නෙමේ බට ඔෝව පත්තු කරන්න ඕනේ ිගැන ඔබ කට්ටක්න්න ඕනේ. ඒක මයාදර ප්‍රමතනේ මකට පටුදරොටුවෙන් යන්න අර ඔටුවෙට ඉදිකටුමල් ගෙනනවගේ මේක අස්සේ රිංගලාක යන්න පරිශ්්‍රමයක් උත්සායක් දරන්න ඕනේ. මොදර මතකතියා ගන්න. ැ ගොඩක් ලවට ප්‍රොස්පිරිටි ගොස්පල් එකේ දී මොකද කියන්නේ ස්ප සපලතාවේ සුභාරංචියයද කියන්නේ ඔක්කුම් වර ප්‍රසාදය. තෙවන් වහන්සේ වර ප්‍රසාදය අපිට මුගත් කරන්න නෑ උහස එක්කම කරලයි වරයි දැංගතිින් අපිට න කන් ලලාගනින් නැද් වර පාල යා කියක ඉන්න කිසි ප්‍රශ්නයක් නෑ ඔක්කොම වෙනවා නෑම එකක් නෙමේ. මගේ අදර පිමන්තන මතක තියාගන්න ඕනේ මේ වීර්ය වඩනවා කියන අතිේශයෙන් වැදගත්. එකන්න මේ අපි වීර්ය වඩන්නම ඕනේ එ එතනද බලන්න එකයන්නේ මේක පටුදරටුවක් කියදදී බැරි දෙයක්ද බැරි නෑ යන්න පුළුවන් එක මුොදර මත්‍ර දෙයගන්න. එදට වඋහස්සක යන දනවතෙක්ට දේවරාජ්‍යයට ඇතුළුවීම ඔටුුවවැක්ට ඉදි කටුමලින් යන්න නොට අමාරුයි. බැහැන මේ අමාරුයි. ඇයි ඔටුම ගැන්නේ. ඔටතුම ගන්න ඒෙ ශෂමකයන් ටුම ගන්න ට මොල්ලියයක් තියෙනවනේ. අනිත් කිසිම සතෙක්ට නැති ට මොල්ලියයක් තියනෙන. එතට මොකද වෙන්නේ මේ ගොඩගා ගන්න කන්සෙප් එකක්නේ. ඕකුම් බහින් නඕනේ අරකින් යන්න. තර පටන්දටෙන් එක එකක් කොරේන්ති දහවැනි පරික්ෂදේ දහතුන් නි ගන්තය කතා කළ කියන්නේ මේක කරන්න බැරි දෙයක් නෙමෙයි. අපිට අපිට පොදුවේ හැම මිනිස්සෙකුටම මුහුණ පානට ඇති පරීක්ෂාහැර අනකක් ඔබ වෙත පැමිණ නැත දරාගත ොහැකි පරික්ෂා ඔබත පැමිණීමට නොහැ. ට පරික්ෂා දැරීය හැකි වනසේ ඒ සමගම ගැලවීමේ මගක් සලසා දෙන දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස තැවියගේ. කරන්න බැරි නෑ ට ඒකට වල ප්‍රසාධයතියෙනවා කරන්න ඕන්න. අපි අමාරුදයක් කරන්න ඕන්න මොකද කරන්න ඕනේ. අමාරුදදයක් කරන්න මොකද කරන්න ඕනේ. අම්මාරුදයක්. අපි තරගයක් දිනන්න ටාගට්කද මොකද කරන්න. අපි අමාරුදයක් අපිට නිකං ලේසියෙන් කරන්න. අමාරු දෙයක් කරන්න අපි පක්ටිස් කරන්නම ඕනේ. අමාරුයි එක එම් ඔබට මට මේ ප්‍රක්ටිස් එක ස්වාමිනාාසේ ප්‍රක්ටිස් එක කරන්න ඔබට සල්ලි දීල ක්ලාසිය නෑ එව නොමිලේ තියන්නේ හැබ ඔබ ඒ වචනය අහලා පිළිපදින්න ඕනේ. වචනය හලා පිළිපදින. එ එතනද මගේ ආදර ප්‍රමන්තයහි වර්ල්් එකත් එක්ක වර්ල්් දෙකත් එක්ක අපි ගනුදනු කරන්නේ. ගනදුතු කරන්නේ ඒ ඒ ඒ තැනදී දෙක මෙතන වචනයත් එක්ක. අපි අධ්‍යාත්මික ගමනදී වචනයත් එෙක්කයි මේ ප්‍රක්ටි එක කරන්නේ. වචනයත්ත එක්කයි මේ ගන්න දිනවා කරන්නේ. එතනදී වීරයව වඩන්න ඕනේ එකනෙ වචනය ආල පිළිපදින එකන වචනය මුොලින්ම අහන් ඕන ඒ වචනයත්ත එක්ක අපේ . ෆ්‍රරේම් එක මගේ ප්‍රමාන්ත. අපි අර මාංශයේ ඇස්වලින් එහා අධ්‍යාත්මික ඇස්වලින් ඩින්න්න ඕනේ. එක වීරෙන් වඩන්න ඕනේ එක පේදුරු දෙකේ එකොළහ බලන්. එක පේදුරු දෙකේ එකොලහා. උහන්සේ කතා කරන වචනය. දිින් එතනකව ප්‍රේමවන්තයන ඔබ ආගන්තුකයන් හා විදේශකයන් මෙන් ආත්මයට විරුද්ධව සටන් කරන මාංශික තෘෂ්ණාවලින් වැලකී සිටින ලෙස උබගෙන් උදක්ම ඉල්ලමී. සටක් එක නිලන්තර සටනක් ද මේකට ප්‍රක්ටිස් එක ට්‍රේන් වෙන්න නේ සටන් කරන්න ට්‍රේනිිං එකක් ඕනේ. එකයි එක තිමොති හයේ දොළහ බලන්. එක තිමොති හයේ දොළහ උන්වහන්සේ කතා කන වච්චනය. එක සටනක් වීර්ය වඩනව කියයක් දී එක සටනක් සටනදී අපි සටන් කරන්න දයක් තිේ නො. වලන්න තිමොති හයේ දොලාහ එක තිමොති හයි දොලායි. ඇද හිල්ල නැමති මහා දහාවනය වීර්යෙන්. දුවන්න සධාතන ජීවිතය අත් කරගන්න. මෑදර පිමන්තරී එකන මේ ට්‍රේනිිංක්. වීරෙන් දුවන පක්ටිස් කරන ඒකට උතේ නැගිටලා අබහිතන්න දාවකේ ඇත්ලීට් කෙනෙක් උේ නැගිටලා වාෝමප්වෙෙලා දුවල ප්‍රක්ටිස් කරලලා නණයේවක්කුම් පාලනය කරලා බැං එතනද අපිට ඒ තරගේකදී ඒමෝට ලෑස්සි වෙනවනම් අපිට අධ්‍යාත්මික මේ සටනෙදී කොච්චර ලෑස්සි වෙන ඕනිේ. එක වචනයත් එක්යි ලඇස වෙන්නේ. වචනයක්ත් එක්ක. ඉත බස බලන්න ගලාති පහේ දාසය. ගලාති පහේ දාසයඋවහන්සේ කතා කරන මේ තරගය. ආත්මයණන් වහන්සගේ මඟ පෙන්වීම ඇතිව හැසිරෙන්න්න. එවිටඔ මාංශික තෘෂ්ණවලට වසඟ වන්නේ නෑත. බද පටු කියියන්නේ එක පටු කියන්නේ මගේ ප්‍රමාන්තන මාංශයත් එක්ක යන්න අමාරුදයක්. එකයි අද අපි අපි හිබරපොතේ දළස්නි පරිශ්්‍යදේ පළවෙනි වගන්තයේ අයිතිකර ගත්තයෙමු. කක්ද ගගේෙ සතිය අපේ පළණනි කෙවීම දෙවැනි කියෙවීම හිබරෘදු දොලාහහි එක් එකේ කතාා කරනවා දොළහ එක ගැන්නපුතේ ගෙ සතියේ මේසා විශාල ශාසිිකානු සේනාවකින් අප වටවී සිටින නිසා. සියලු අවහිරදධ පපන්සුවන්ද පවෙලා ගන්න පාපේය අන්දීවතලා ඇල්ලේ කරතුවරයාන්දැහි පරිපපුූරකයන්ද වන ශේස්වවාන්සේ දෙසම නැතිවම අපට දිවීමට ඇති දාානය නොපසු පට වීර්යන්තුවම. එක වීර්ය වඩන් ඕෝනනි මගේ ප්‍රවන්තන. එකන්නේ පටුත රුටුවෙන් ඇතුළු වෙන්න මේ කට්ටකන්. එකනි සානිකන් හොඳන මතකතිය ගන්න මේ අධ්‍යාත්මික ගමනේනිං ොයේනිකම් පාවිපාවින්න? ්‍රේෙන් එක්වරු ඉඳල්ලා ආසදේවල් කැප කරලා අප යාඥාවේ මේ පැය එක තැන ඉඳන් ඉඳලා එක ඩිසින්් එකක් විති අර්ගන මට එතන ඒ කටයුත්ත කරන්නම වෙනවා මතෘතිය ගැන්. ඉදි පටදුරුවෙන් ඇතුල් වෙන්නට වීරය වඩනවා කියන එක යතර්ථයක්. ඉදි එතන දී බලන්න ජාකුපතුමාගේ එකේ විශ දෙක බලෑන්න. ඒ විසි දෙක බලන්න එකයන්නේ අප කිතුුණු ජීවිතය කියැන්න බලාගෙනෙන දැක්නබේ. ඒත් තමන්ම රවටා නොගෙන දහම් පණවිඩේ අසන්නන් පමණක් නොවී එය පිල්ලි පදිින් නොවන්න අපි එතැනටේම. අපි ගන්නවා වචනට ගන්න විසි අතර පටුදුරටුවෙන් ඇතුල්වන්නට වීර්ය කරන්න මන්ද බොහෝ දෙනෙක් බොහෝ දෙනෙක් ඇතුල්වන්නට සොයන නමුත්. ඔවුන්ට නොහැකිවේ යැයි මම ඔබට කියමේ. ඇතුල් වෙන්න හොයෙනවා හැබැයි යන්නේ ෑ. එකන මග නතර වවා එකැන්න එමයි ආදර පිවන්තයන එක හවා හරි වචනය හනවා නමුත් ඒක වචනය අනවා හොයෙනවාජප දාගන්නවා ඔක්කුම කරනවා හැබැයි ඇතුල් වෙන්නේ. හරියට කට පන්දුරෘත් එක වැිච් ීචවා. එකයි ජාකුපතුමා එකේ විසි දෙකේ කතා කරලා කියන්නේ ජාකප එකේ විකසි දෙක කතා කළ. තමන් රවටා නොගෙන දාහම් පණවිඩය අසන්නන් පමණක් නොවී එ පිළිපදින්නවන්න. අහනවා කියන්න හොයන එක වචනය අහනවා හයනවා හැබ යන්න නෑ පිළිපදින්නේ නෑ. ඇතුල් වෙන්නේ නෑ. මොට ඒකට හොයලා බලලා සර්ච් කරලා හරි ඔක්කම යන්න නැම්ගට ඒකට කැපකිරීමක් කරන්න ඕ. ඒ කරන්න නෑ මගගේ පමන්ත ඒ වනාසේජුව මතේතුමාගේ මතතිතුමාගේ හත්වනි පරික්ෂදය කතා කරලා කියන්නේ පැහැදිලි ලෙස වැලිපොළව මත හදදාගත් අත්තිවාර මොත හදාගත්ත ගය ගැන කතාරදී මචය මතවූ හත්වනි පරික්ෂද විසිාතර යමෙක් මාගේ වචනය අසා ඒවා පිලිප මදීද ඔහ පර්වතය මතතමාගේ ගේ තනනාගත් නැන්දමතකුට සමානය. එකඒ මගේ ප්‍රමන්ත එක කරනව එකන ඇතුල් වෙන. දොර බලලානවනෙමේ ඒ ඇතුල් වෙන්න ඕනේ එක මම කරන කෙනෙක් වෙන්නම ඕනේ. බලන්න දෙනෙක් ඇතුළ වන්නට සොයන නමුත් ඔවුන්ට නොහැකිවේයයි මම ඔබට කියමි. එතනද එතනද ඒ වච්චනය මගේ ආදර පිමාන්තනේ අය වචනය පිළිපදින කිරෙක් විසි වහ. ගෙදන ස්වාමයාන් නැගිට වැසූ පසු ඔබ පිටත සිට දොරට තට්ටු කරමින් ස්වාමිනිි අපට දොරහැරය මැනවයි කියන කල. මොකද මේකට ඇතුල් වෙන්න ඕනේ. දොර වැහෙන බෙලාවක් තියන නිසා. වැැහුණයින් පස්සේ ආයුත් අරින්න බෑහ. එකයි එකයි මේක පටු දොරටුවෙන් ඇතුල් වෙන්න වීර්ය වඩන්න ගෙලා කා කරන්න එතනයි. ඒ වැහෙනවා හැම දාටක තියෙන්නේ නෑ. ඒ වැහුණයින් පස්සේ එක ලස්සට කියනවා. ඔබගේ ජීවිත කාලය ඔබ කරන්න තියනදේ ඔබගේ මරණ මෝතෙදී කරන්න බෑ. එනිසා මේ වෙලාවෙම වචනයක් එක්ක ඇහුම් කන්දීලා ඒ වචනය පිළිපදින්න උත්සාහ කරන කෙනෙක් ඒ කරන කෙනෙක් වෙන්න ඕනේ. දර වැැහුණයිම් පස්සේ එකවරයි. අ පොරන්දුවට යන්න ඔබ මම මේ වෙලාවේ ගත කරන්න ඕනේ ජීවත් වෙන්න ඕන විදිියක් තියනවා. ද ස්වාමයා නැගිට දොර වැසු පසු. ඔබ පිට දොරට තට්ු කමින් ස්වාමිනී අපට දොර හැරිය මැනවයි කියන කල. දැන් මෙච්චර කල් මොකදනේ ඒ ස්වාමියය දැන් දොරවහනවා මෙච්චර කල් මොකදනේ ගෞ්හන්සේ එලිදරව තුනේ විස්ස කතා කරන්න මොකක්ද. ඔබට වසේ රන විස්ස මෙන මේ ම කතා කරන ල වචන. මෙන්න මම දොරල් අඟ සිට තට්ටු කරමි යමෙක් මාගේ කටහඬසා දුොරාරින්නේ නම් මම ඇතුළුුවී ඔහු සමඟ කෑම කන්නෙමි හෝද මා සමග ගැන්. දැන් මේලෝකයේ උන්වහන්සේ අපේ දුොරට තට්ටු කරනවා. අපිතක කෑම කනව කියන්නේ මේ පටුදුොරදුුවෙන් සප්‍රසාධික ජීවිතයක් පටු දුරට ගැන්නේ එකයි. සප්‍රසාධික ජීවිතක ජීවත්වවෙන්න බලය දෙන්න උන්වහසේ දුරට ගනවා අපි දුරාරින්නේ නෑ. හැබයි ඊට මස්සේ උන්වහසේ දුරවාහන වෙලාවක්තයේ. ඉතනද ආයිත් ඇරෙන්න්නේ නෑමගේ ප්‍රමාතයනේ. අයි තරන්නේෑ එකතුට ඒ වැහෙන මහත එකයි වනාසි කතා කළ කියන්නේ. අවදි වෙන්න සීසන් ඇතිවඉන්න. එක මොන වෙලාවෙත කියල දන්න. ඔබට ඒ පටු දොරටුව දැකලා එකෙන් ඇතුල් වෙන්න විරේ වඩන්න. දොර ඇරිය මැනවයි කියන කල නොබලා කොත්තනින් ආවහු දැයි මම නොදදා නිමී ඔවුට පිළිතුරු දෙනු ඇත. එක ඇන මොකක්ද කොයෙන් ආවේ. ම දන්නේ. මය අදර විමත හොට මදක්දයා ගන මෙතන තින බහලකකම. ස්වාමිය කියයනවා අ ස්වාමිනී මම කොය අපි මෙ අපිනවා ම දන්න කොෙන් ආවේ එකන ජර්නී එකම හන්නේ කොහෙන්න්ද ආවේ ගමනකොහෙන්ද පුුරුසිය දරාගෙනාව ගමනක්තියෙනවාද. ඔබට මාත්‍යක ගමනක් තියෙනවාද. යි වාම ලක්ත්ම වාමන මතයවතුමගේ හත්වනි පරිච්චේ විසයක්වනි ගන්තය කදා කළක යන්න. මට ස්වාමිනිි ස්වාමිනිි කියන හැමෝම දේව රාජයට ඇතුල් වෙන ස්ර්ගි වැඩවසන මගේ පියනන් වහසගේ කැමැත්ත ඉටතුරනයි මිස ස්වාමිනිස්වාමිනිික කියන සියල්ලෝම ස්වාර්ග රාජනය ඇතුළවන ස්වාමිනිස් ස්වාමිනිි කිවයිකළ යන්න . ඒ දවසේදී බොහෝ දෙනෙක් ස්වාමිනි ස්වාමි අප ඔබේනාවෙන් දිවස්වැකි නොකීමමුද. බ ම දෂ්ාත්ම දර නොකමුද බේ නමේ ොයෙක ්‍රලකයා ොකරම දැයි මට කියනවා ඇත. එක නාමයෙන් කරලා තියනවා. හැබැයි ස්වාමිෙනස්කගේ උත්තරය බලන්න. එවිට මම කිසි කල්ලක ඔබ නොහැඳන්නෙමී දුදනනී මාවතී නාහක්ක වෙන්නවට මහදර පිවන්තනී ඒක නිසා මෙතන වැදගත්වෙන්නේ රිලේශන් ශිප්ක. ඔබ මට ප්‍රේම කරනුවනං. මගේ ආදරයේ ආදරය කරව ඩක්නෑ ම කියන දේ කරන කෙනෙක් වෙන්න ඕන. එක පටදොලින් ඇරිතිෙන මගේ කැමැත්ත මරල ස්වාමිනස්ගේ කැත්ත යන් එක්ෂෑටලියක මට ජිරිසරමක් බෙ සමාමවි ජෙත්සම ඕන. ැම යක්නතු මගේ ැමත් අතරන්න බෑ ේසුුව එකකයිදසවමන ග කියල්ල හත්ත පුලන මයි පාත්‍රයහකරන් මුත් මගේ කැමැත්න බෝස් කැත්තු වෙන්න ඒමක කියදී ලක්ත්තුමගේ විසිතතුන්ගනි පරිච්ෂයදය අි දකි ඉන්න මගක්ද විසිතුන්ගන දක්තුමගේ විසිදකේ දහතුන්ගැන වගන්තියේ කතා කරල කියනවාචනය බලන්. සමවින විස්තන විසි දෙකේ විසිදකේ හලස්තුන්ගනි වගන්තතිය බලන්. විසිදකේ හතලිස්තුගනි වගන්තිය උන්හන්සේ කතා කරලක් කියන වචන. එකල්ල දේවදූතය ස්වාර්ගයෙන් පහලවී උන්වාසේ ශක්තිමත් කළේය. පටදරටෙන් ඇතුව වෙන්න කුරුසය දරන්නොට මේ බලයවනේ. ඒක ඒ නැතුව කරන්න බෑ එදා ස්වාමිණ වවාහසගෙනාවමෙන් මම ප්‍රබලව ක්‍රියමය වකක් ස්වමනසින මුො දන්නේ. ඔගේ මගේ තාත්තක කැමැත්ත කරලන ඔබ මගේ බලයරක ොට උන දෙ කරලා තිගෙන්නේ. පටුදරුල ද ඔ ඔබගේ කැත්ත මරලා ස්වාමි නාහසගේ කමැත්තර ඉඩ දෙන තරම්. එක රලේෂන්ශිප් එක වෙන්න. මොතදම මෙතරන මොකද යාලක කියයන මගේ ප්‍රමාංතන නුබලලා කොතනින් ආවයදයි නොමනු දැනමීම, අධදමයතුු කම් කරන්න නොබල සමසම සමහයි දොරහැරු මැනවයි කියන කල නුබලා කොතනින් ආේදැයි නොදැනමේ ඔහු පිදිිතුරදනව ඇත. එවිට ඔබ අපි ඔප සමග කෑමකෑවමු බීවෙමු ඔබාපේ වීදිීවලයි ගැන්වූ සේ කැයි කියන. වීදිවල ගැන්ු හරි. කෑමකෑම බියව්වා. හැබැයි ඉගනගත්තදේ කරාද. පටු දරොටුව ඇතුළ වෙනවා කියන්න වෙනස්. තැන් ජේසු කියනද යාගන දල් රි ස්ොමින අපි යාගනවා හැබ මලෝධානයක් ඊට පසරන්න ඇතුව ස්ර්ගයට යන්න. ඒකයි මයාදරපය මන්තන ජාකපතුමා පැහැදදිලිවම කතා කලා කියන්නේ ජාකපවා ඒ විශේකේි නැවත බලන්න මක්ද ජාකපතුම කතා කලා කියවා. ඒත් මම තමන් වරවට නොගෙන දහම් පණවිඩේ අසන්නන් පමණක් නොවී එය පිළි පදින්නෝවන්න එකයි දෙකේ දාහතරය කතා කරන්නේ ජාකොප් දෙකේ දාහතරය බලන්න කතා කරන වචචනය මගේ සෞදරරණී තමාට ඇදහිල් ඇතැයි යමක කීවත් ක්‍රියාවලින් ඒ ප්‍රකාශ නොවන්නේ නම් ඉන්වැෙනක් ඇත්ද ඇදල්ල කෝට ැලවීම ගෙන දේද. ඇතුල්වෙන්න ඇතුව එළ ඉඳල බලා වැඩක් නෑ දාහතගන්න දෙේ දාාහත චාකප් දෙකේ දදාහතය කියවා. ඇදඉල්ල ගැනකුතේ යමයි. ක්‍රියා විරහිත ඇදඉල්ල මල ඇදහිල්ලකේ. එලනිස්සාමගේ ආදරමවිිමන්තන අපිට ට්‍රේනිින්ග එකක්තේවා. අපිට ප්‍රක්ටිස් කරන්න දෙයක් තියනවා. අප මේ ගමන ගෙ කිතුර ජීවිත ක කියලා කැෙික ඔහ බලාගනිවා. එතුටු වහසේ මකක්ද කියන්නන්නේ ඔබ නිෂල නික් දාහතරගන්න. ලික්මම දහතර ඉදිරිී හමුදලාවින්වා පිටි පස්සේ ඉදිරි රත මුදක පිපස හමුදාවවින්වා උොහන්සේ ඔබෝ දේශසා සටන් කරනසේක ඔබ නිශ්ෂලව සිටුව යතුය මක මේ නිශ්ෂල කරකන්. නින් ඔය බලලාගනින්වා මේ මකක් නමි නිශ්ෂලකයන්නේ මගේ ප්‍රමාන්්‍ය සන්නද්ද වෙලා ඔබ හැම දෙයක්ම සූදා නම් කරගන කමාන්්කනකක් ඉන්න තැන. ඒ ුද ේම කමමාන්්ට කෙනකක් ඉන්න ඔබ ලැස් වෙලා ඉන්නේ. බන අට පිට බලනේ බරතුමෝද දයහ බලාගන ඔබ හමුදාවගෙන අවදියෙන් ඔබ ෆෝකස්සකේ ඉන්නේ ලැස්සි විට කමාන්්ඩ කෙනකක්. ස්වමිනාසය තුළු දෙකරනවා. ම ගයාාදර විමන්තනේ එනිසයි ජෝ ගතා කරලක් කියන්නේ. එක ජවාම් හතරේ විස්්ස බලන්. එක ජවාම් හතරේ විස්සේ උන්වහන්සේ කතා කරන වචනය. ද මේක අපි ක්‍රියා කරන කෙන යමෙක්. මදවන් වහසට ප්‍රේම කරම කියමින්. තම සහෝදිරට වෛරයි නම්ම බුරුකාරයකි. පෙනල සහෝදරට ප්‍රේම නොකරන්නාට නොපෙරණ දෙවියන් වහන්සර ප්‍රේම කරනනා කිය. එගැන්න්නේ දිිකං වචනවලින් කිය ආදරය ආදරය කළ වැඩක් නෑ ඉශ්ච කරන්නේ නැපත්තං. මගේ ආදර පේවන්තිනේ එනිසා මේක මේ මල්මල් ගමනක් දෙමයි. ඔබටමට ට්‍රේනිං එකක්තියනවා කරන්න. එනිසා ඉදා දවසේ දොර දොර ැන් ආනේ නෑ පස්සේ අමුකෝනෑ බාලග පට දොරට තැන්පොඩක් ලොකු දොරුවෙන්ගේල අන්තතිම මොහෝතනිකින් දත්තකක්තුන කැරිදගනෙදී. ඇැද ඊට පන්සේ පරිපෝට ක් මනිිින් අවුල්ේක කොලස් රෝල් වැඩවේග ෙද පටු දරට ම එදයන් ුල් කෝල්ලෙක පාටියක් දාගන ඇැ ොදුවමු. ඇැඳ ඒම වෙලා දුොරවැැවනයි පස්සේ නන්නත්තාදයි. එක ගමනක් මිසක් එක පර මැජික්ක කක්නෙේ මගේ අආදර ප්‍රමන්තන. එකස්මනස් කන ඔබ කේයාව ඔබත්ක මම කෑමකෑවා. බත් ඔබ දේශනා කරනලා අංග්‍රයා වැඩක් නෑ ඔබ පිළිපත්දේ නැ පිළිපත්දේ නැත්තං. කියන ඒත් විසිහත ඒත් ඔහු කතාකොට නොබලා කොතැනින් ආවාහු දැයි මම නොදනමි මයාදල ප්‍රමන්තන අතිශ්‍යෙන් වැදගත් කරනාවක්. කොහෙෙන්ද එන්නේ කොහෙන්ද එන්නේ. එතුකට ඒ ඒ එකන ජණය ඔබ කුම ගමනක දාවේ. අපි දකිනවා මතතුමාගේ විසි පස්වෙනිි පරිශ්්‍යයේදේ. මතතිතුමාගේ විසි පස්වෙනි පරිශය දේ ජවතියන් පිළිබඳ උපමාව ස්වාමීන් වහන්සේ කතා කරන තැන පලනිි වගන්තියේ සිට බලන්න වචනය මෙන මෙම කියනවා. යුතුයන් තැ පහනේ තෙල් තියාගට කට්ටියක් ඉන්නවා ඔක්කොම අනනිත අ තෙල් නෑ. කද වෙන්නේ දාවනි වගන්තිය. ඔවුන් ගිය පසු මනාලයාආාවේ, සූදානම්ම සිටි පස් දෙනා ඔවුවසා සමඟ බංගලොඋත්සට ගිය ඔවුන් ඇතුළු විට දොර වසන ලදී. ම පසු නි වතු වත්ස්වාමිනි ස්වාමින් අපර දුර මැවක ඒත් මනාලයා මම ඔබ කිසිසේත් නොහන් දුන්නමී පිළිතුරු දුන්නේය. ග්‍යාදරබවාන්දේ දන්නෑ. ජර්නියක කගනැහෑ. සගාන්න ට මට අතාරන්න දයක්තිනවා ට්‍රේනිිග එකක් ති නවා කිතුුණු ජීවිතය කරන්න.ඒ ට්‍රේනිිං එකේ මම නැහැ. එනිසා අද අද වචචනයබව එකයි උුණස් කරන මම ගිනි ලන්නන්වා. අපට ධමනය කරන්න තරගයක් තිනවා ජේසු දිහා බලාගන යන ගමනක්තියනවා ඒකට මම වගේ මගේ හොංවක් එක පැහැදිලිව කරන්න වෙනවා. ඒත් ඔ කතාකොට බල කොතිනයාවද මන දනමි අදමටු කම් කර නු බලා. සියලු දෙනාම මාකෙරෙන් පලායව් යැයි කියන්නේය. ඒගැන බොරුවට වචන කෙරලටත්නෑ ම කරන්න තැන හිටියා ම ොන ැන ඉටියා ම මේම කරා බමන් කියනද කරන්න නැත්තං මගෙන් ආක් වෙලා යන්න. බ්‍රහ් දීසාක්ද ජාකප්ද සියල දෙ වැසිවරයන්ද දෙවන් වස්ගේ රාජී සිටියදී ඔබ පිටත දමුණ ලබන කල ඒ විලාපකීම්ද දක්්තලිකාන් දත්මි කෑම්ද ඇතිවේ. ගේයාදර පිමතන ඇත්තටමඒ ස්වර්ගෙට අපායට යන්න හොන් නෑ ඔබට ඒ දක්මි කන එක කන්න. දැන්ී නම් ස්වාමිනාස්ගේ වචන හල පිළිපදදින ඇත්තම් දත්මිටි තමයි කණ්ඩ වෙන්නේ. එන්නේ දහස්බොට නෑ. අපායිල් අපායට යන්නන ඔය කාලකන්නකම විනින්න මෙතැන ඉනම්ම ඔබ වචනය යාහලා පිළිපදදි ඇත්තන්. ඔබ මාර මුස්පේන්තු ලාලකන්නෙක් ජීවිතක ඉන්න. ඒ දැම්ම උ අපාය බුක්ති විදිින තැනම් වචනය ගන්න. තව නශය පෙරදිගෙන ප්‍රරදගෙන් උතුර දෙගින් දක්ුණු දෙගින් පැමිණ දෙවියන්වාසගේ රාචේ මංගල ෝචි සන්ගන්න ඇ ප්‍රශම ක්ද. පොඩි දෙනාද කැලවෙන්න ජෙසුම දුත්තරන්න කන පැලනදන්න ්‍රනාදගෙන පොඩි දෙනනාදල්ලොකු දෙනනාත වැඩක් නැපුත පටුදරටෙන් ඇතු වේ නුත්සාසකරන්ම ලේසියෙන්වා ලබාගන්න දන්න. එපා පටදරුටෙන් ඇතුළ වෙන්නේ අ කීදනෙදද ඒ දෙනාට ගැලවීමතේෙන. ඒක ජුදාාත? ඇත්ං ග්‍රීකද නැට්න ලංකාද ඉන්දියන්ද කියලා නෑ. ඕනම කෙනෙක් ඒ ඇතුල් වෙද්දී. ම යාදර පිමන්තනේ ඒ අයට ඒ ගැලවීම තියනවා. මතක තියා ගන්න බොලුමමවික පුංචි දෙයක් අමතරව කියයා දෙන්නම්. කතලිකය විතරද ගැලවෙන්නේ. කතෝලිකය විතරද ගැලවෙන්නේ. ඉස්ලාම් බෞද්ධ හින්දු සැවිතතුන් ගැලවෙන්න නැද්ද ගැෙන් නැද. තොලික වෙන්න ඕනද ගැන්න ගැලවීම තියෙනවා. ඒ හැම එකකම ගැලවීම ඉලු ඉගල්න්ගගේ දාහමතුළ හරිර දැන්හ බැතිගොය කිතනුවන්ව මැරද්දිී කණ්්‍යන් හැත්තාව කම්බභ වෙනවාස්වාර්ගේ ඒ වගෙනිකම් මුොංගල්ලේ වන ඒවල ගැලවීමක් නෑනොේ ය විෘති දදාමාමල් හම නනාරිී තැන තියනක වැරදිි දෙදයා ඒඒ එෙම නේ ඇ හැම යහපතත් ධර්මයබැතුලම දෙවියන් වහන්සගේ ගැලවීම රැස්ධාරාවන් තියනවා. හැ හිරු ඉන්නේ සභාාව තුලයි. එකකුළු දන්න ජේසුයි ගැලවෙන්න ජෙසු ගෙන් තමයි ගැලවෙන්න තෙරනාති කෙනෙ එක දෙවැනි වතිකන මන්ත්‍රසාවාකිනවා. අර උුණහන්ස තමයි ඉර ඒේ එල්ලිය අනි තැන්වලට තිනවා. හැයිකු න්න ජේසුගෙන් ගැලවෙනවා කියක. අපි න්නවා ජෙස්ුයි එකම ගැලවුම් කාරයයා. ජෙස්ගේ මාදරයෙන් එගුල්ලො ගැලවෙන්න. න් නිස ගලවවෙන්න නම් කතොලිෙක් වෙන්නම ඕනෙනෑ හැබැයි කතෝලිකෙක් වෙනවනම් පූර්ණ අත්දැකීමට එන්න ගන්න ඔබගේ මගේ පැහැදිී වගකීමක් තියෙනවා. එමනස කවදාම අපි කියන්නේ සහෝදරයා ඔබගේ ගාමුතලට ගැලවීමක් නෑ ඔබ කතෝලික වෙන්නම ඕන කියලා. එනැයි මිශ්‍ර විවාහඇතුළවත් අපි බල කරන්නේ නෑ. ඒම දෙක් නෑ සබා මුර දර්මව සභාවල කියනවා සෞදරයා අපේ සභාවේ ගැලවීම තියන්නේ. කතුලික් සභහවිත් ගැලවීම ෑ කිරතෙමයි ඒගොලොක ඉගන ඒ ගුලන්ගේ සභාවටම මේ නොන ඇලවෙන්. හම එකක් ඉගැනිවීම නෑමගේ ප්‍රමාන්තනය. තින් කිස්සු සහසගේ ආදරය සබභාවට දෙවරාජකයන්නේ චර්්චිකට එ සභාවට එහා විශාල දෙයක් දෙවරාජ්ිකය. හැම්ම ජාතයකම කෙනෙක්ටම ගැලවීමතියෙනවා. ඒගල්ලෝ ජේසුව දන්න ඇතිවනාට ජේසුගේ මාදරයෙන් එයාලා. පුළුවන් ප්‍රශංසා වේවා හළලොයිය ප්‍රශංසා වේවා. මෙන්න දැන් අන්තිමයන්ව සිටින සමාහරු ප්‍රමයෝද. දැන් ප්‍රථමයන්ව සිට සමාරුව අන්තිමදවන්වුව. හකන ර්දේශනනා කරද්දි ලංඟින්ම ඉඳලා ආහගන්න ඉඳලා තැද ඉට පස ජේසුකය අපි එකකට කාම කාල බීලලා එොක්කම ඒදන් හිතන්න ලොකු තැන් කියලා. කිය ඒවාරයන්නේ පිළි පැද්දි නැත්තං. පර්සනල් බ පෞද්ගලික මුට්ටිවලින්. ර් ස්වර්ගදල යන්න වෙන්නේ නෑ. එක දහම අහලා පිල්ලිපදින්න මෝනේ. මයදර පිමන්තනේ පිළිපදිනවා කියයද්දී මතකතියා ගන්න එක වර ප්‍රසාධයක් අපිට ඕනේ. අපේ ශක්තියෙන් කරලා කොල්ලෙන් සස්ස ගන්න දෙයක් නෙමෙයි. එක අප ගැලිම ලාගත්තේ පුුණන්නේේ ක්‍රියාවල නෙමේ ඇද හිල්ලෙන්ක්. ම වචනය හලා අදාාගන මල්ලිුවනට ගිලල් අර්ගල කරලා තාත් එකක ගණදනු කරලා මගේ කැමැත්ත බාර කරලම් මනි දහස් වෙන්නවා. උනාසගේ දේ අත්දැකීමට යන්න. ඒක එක මනෙ මේ මගේ මේ සටන් වනාසගේ හැබැ ඒම සත්නක ම බලංගින්නේෑ මට උනාසගේ අතල්ලගන මට කරන්න තියන දෙයක් තියනවා එචචරයි පලිකව හරි අපි දෙවැෙන කියීමටයන මගේ ප්‍රමාතින හීබෘපොතේ අපි කියෝපු ඉතුරු කොටස අයිති කරගන්නවා. මේ අපී පළවිනි වගන්තයේ දන් කියවගෙනාව තවත් ලස්සනයි. අපි ලෝබනැතුව පළවිනි වගන්තේ දං කියෝවගරමු අපිගේ සතිය කියපතැන දම්. දැන් ම අදර පවන්තන දැන් මේ පසුබිම හී්‍රරූපත කියල කියන්නේ මෙ වෙනකොට මාලිගාව කඩාගෙන විශනාශස වෙලා ඉවරයි පි්‍රවාස එකනේ බරපත්තල විදිහයට පීඩා සමයක ඉන්න ජුදාජාතිකයන්ට තමයි මේ හිීබ්‍රරූ ගත්කතුවරයා දෙයන්නේ. මේසා විශසාාල සාක්ෂිකාර සේනාවගේ නබට විසිටන නිසා. සියල අවහිරයන්ද අපහසුවේෙන් ද අප වෙලා ගන්නා පාපයන්දිවතලා ඇද හිල්ලේ කර්තුරුවරයා නන්ද ඒ පරිපූර්කය නන්ද වන කිස්සුස් වහන්සේ දෙසම නෙත්‍යයොම අපට දිවීමට ඇති ධාවනය නොපස්සු පට වීරයෙන් දුවම. උනාසිතමාන ඉදිරියේ වූ ප්‍රීතිය නිසා කෘස්සි අවමානය නොතකා ඒ වදහිවද විඩ තෙවියන් වහන්සගේ සිංහසය දකුණු දකුණ දත්සුන් ගස්සේක. ඒ නිසා ඔබ අදෛරයට අදෛදයමත්ව විඩාවට පත් නොවන පිණස. තමාට විරුද්ධව නැගී සිටි පෞකාරයන්ගෙන්. එතරම් විරෝධය ඉවසු. තැනැන් වහන්සේ ගැනම සිතා බලන්න. පාපයට විරුද්ධව කරන සට්නේද. බ තවම කටනේදී ඔබ තවම ලේ වගුරවන තැනට පත්වී නැත. ම අදර පවන්දරේ. දැන් ඒ තැන තාාමභ එච්චර දුක්විනනෑ ජේසු දුක්වින්ද තරම්. ඇ හැබයි ජේසුත් මේක ඉගෙනගත්තවවිදයක්තිේනවා. හිබරු පහේ හතරවැනි පරිච්චයදේ පලස්වනි වගන්තයේ සමවිෙන් හිදරු පහේ හතේ කතාර කළ කිය නවා. හිරු පහේ හතේ උනාසගේ වචනය බලන්න. පිසුවාන්සේ මිනිසත් බව ගෙනසිටියද. තමන් මරනයන් ගලන්නට පිළිවන්ු තැන් වහන්සට බලවත් හැනීමුත් කන්ඳු සැලිලිමත් ්‍යයක්ඥාද කන ලොද පුකලසේක මල් වන ගරකිව උන්සගේ දේවදූත ෙනස්ගේ දේව ගරුබිය නිසා දෙවනන්සේට සවන්ඳන්ේ. උන්වහසේ දේව පුතරයන නොු නමුත් තමන්ගේ දුක්විඳීමෙන් කීකරුකම ඉගෙන ගත් සේක. දුක්විඳීමෙන් තමයි කීකරකම ඉගෙන ගන්න. මේ පසු බිමත් එක බලන්න උන්වහන්සේ කටා කරන වචනය. දරුවන්ට මෙන් දෙවියන් වහන්සේ ඔබට වදාළ සිත් දිරිගැන්වෙන මේ වචන ඔබ අම්මත්තක කල් හොද දැන් ගන අම්මතක වෙලා. මතක නැද දුක් විනිද්දී මේ වචන. ඇයි ස්ෝමිණී මටම මෙෙන් වෙන්න. ඇයි මේම වෙන්න ඇයි මට මෙවෙන්න හර පල්ලියන්න ඇතිවුන්ට ඒම වෙන්න පල්ලියන මට මෙවෙන්න එක්ෑක්ලී උබට නැත්තං කාර්ද වෙන්න. තමගේ පුතාගේ කනමිරිකන වැරන්නල්ල පුගෙතරකාගේ කනමිරිකන්න අපිට බෑ. ඉතුර දෙවියන්වාසේ ඔබට ඔබ දරුවෙක්නම් පුතෙක්නං. මේක හගන්න දිරිගන්වන වචන මොකක්ද දිරිගන්වන්නේ. අෛරය රිදෙත්ති අදෛරය නොවී දිරිගන්වන්න මොකක්ද වචනය. මාගේ පුත්‍රය කාගපුත්‍රයද මගේ පුතේ එදර දුවලට මේ කතාව නෑ න එඳුවල ස්ොරි පුතාලට විතරයි කටද ඒමිකක් නෙවේ මය ආදර ප්‍රමතන ප්‍රතාල දුවලා ඔක්කොටම මේ කියන්නේ. හරි මාගේ පුත්‍රය. සමිධාණන් වහන්සේගේ හික්මවීම සුළු කොටන සිතන්න. ඩිසිප්ලීන් කරනවා. හික්මවනවා මෙක් කලින්ඉන්නවා. තකනන්තුව කලෙකිිනවා. හික්ම තම තන් පුත් නම මොදේ. මංකිවන මෙම කරන්න කියෙන. හික්ම ඕනවා ඔ මේ පැය පාඩන් කරන්නන හික්ම ඕන තියල ඉන්දලා තියනවා නැත්තැන් දනුවන් කරනවා හි ඩිසිප්ලීන් කරනව මගේ ප්‍රමාන්ත වේ. මේක සුළු කොට හිතන් එපා. තමුන්ගෙන නි සයිඒක කරන්නේ. ිපටින් කරන්න විස වෙන්න නෙමේ හරි තනකට කොල්ලාව අර්ගන යන්න. හරි තැනක කොල්ලා අර්ගෙනයන්. පුතැක්ෙටිය තර්ත්ත මර් වදයක් දුන්න යි් ෆ් කරන්න ඕනේ ටැප න් නෝනේ ට්ටු වහන් නෝනේ ඇැන මාර ්‍රේනිින්ග එකක් එ පාම වෙ හිටේ සෙ ද කියන මක්කුම් දන්් නීති යන් සිිප ලි නැගට ගම ආමියක වගේ ඇන්ද ස්කර නේ ෙ දක කියනක සිර්පුක ග ට ගෙ ම් පසක තැම්ම යාදර පේ මන්තනේ යාම ඉට වකට යන න්ට වකට ගිල්ල මොකද වෙන්නන්නේ ගේටුව. ඇ යෙනවා ගෙට්ුව වහගෙන නවා එට පස්සයාගෙන රගමං ටැප් එක වතර වැටි වැටිතිෙනවා එකත්යා ඔෆ්ක කරනවා ඉට පස්සේ අද්දී නැති තැන ලා ශාලාව ලයිදදාලා ඒටකත් ෝ් කරන දැග පුට ක් හ ති න ඒිකතර ගෙදර පුද්නය හඩගෙන කියල්ලා ඉටවී බෝඩ් එක ඉ ගතක ම කියනවා ඔයා ඉට පස් කියලා. අපි තමයි ඕන කමින් එහෙම තිබ්බේ ඔබ කොහොමද හසිරෙන්න්න කියලා. ඩිස්සිිප්ලීන් වඋහන්සේ ඔබව හික්ම වන කල සුළු කොට නොසිතන්න රිදන වෙලා මක තයගනමකන් තැරිදන වෙලාව කියන්ති හමරිදිල්ලක් නේ ඕ ඒගන මරාගන මරාගෙන යහ පැත්තේ ගල්ගෙලියක ලුට ගාගන ඒ රිදන දවන්සි අද රිදිල නෙේ බිල බීල වෙලලා සිරෝසිය දලා අමාම දේ වෙලා ලේවමනයඇති අනේ හික්ම වනවාස්වාමේ ඒක්මන ඒ ඒවර දිල නෙේ මගේ ප්‍රිමාත්ත ඒදි නේක කියයන් සමි නස්ගේේ දේකරද්‍යය පට රිදන තෑන. ඒයි මටම න්න ස්වාමිනිි වයිවී ලෝඩ්. ඇයි හොඳට ඉන්න අද්දික් හරි එක්සෑක්ලි උනහන්සේබව ඩිසිප්ලීන් කරනවා හික්මවනවා කන්න බිරි කළ කෙවිටද සැරඇටියද තියෙන්නේෙ බැටලුවට එකයි. එඩේ රටගේ එකයි. බැටලව යද්දී ඇදලගන්න. චිටිස්කාල පරක්දිර තියගන්න. රිදන්න ඕනේ. අකිකරපුත්‍රයා මර කුණුකතිතමයි ආදරයම තක් වුණේ. රිදෙන් නෝ රිදන වාසනාවක්. ද මදුරුයි කූඩැල්ලයි නේද මදුරුවා මදුරුවා මරන්න එ කද්දිරිදර නිසා. කූඩැල්ල කදිරි දෙන්න. හ ලේ පෙල්ලා යනකම් පෙගිලලානක නන්න. දදු කෙමිකල් එකක් ගාල හිරිමටල ඉවිතින්නේ. මදරෝ විදධනන්ගේම උදෙ ාග ාග මැටල ොද නිදන්නන කැව කල සිගන්න නන. රිදක හොඳයි. හික්ම අදදී සුළු කොට නොසිතන්න. ිද ස්ව ම ුරුම් ොස්තන න්හසේ තරමට කරන්න කල මලානිකනවන්න නැමකරගෙන මංකිව එක කරන්න හ අපි මකද වෙන්න න ටමයි බ මෙතන තර බයි මං යන න්න මට බයින ඒන මලානික වෙන්න එපා ඒ ආදරයෙන් කරන දෙයක් අපි යකාමොකතික අරබන්න ඔච්චර තාත් වෙලා බැන්නනේ යකයිදී උළුවකාලා සම්පූර්ණෙන් අර දෝගයේ නැති වෙනවා. අතාරරිනවා බැන්නගමන් තාරිනවා ම ම ම මලාරික වෙන්න බ. තරවටු කරන කල මලානිකනු එක ඇත්තරම උහන්සව දන්නවන ඒක ඇත්තලේ ස්ෝමිනාහසයබව ආදරය නිසයි මේ කරන්නේ. සිත් දිරිගන්වන වචනයක් එක මගේ ප්‍රමාතය වචනග. මන්ද සමිධානන් වහන්සේට ප්‍රේම කරන අය මොකක්ද සමිධානන් වහන්සේට උන්හසේ ප්‍රේම කන එක අන්රයක් නෑ. හැබයි උන්වහන්සේට ආදරය කරනවන කියන්නේ මොකද වෙන්නේ ඒ මම උහන්සේ මගින් අතති අල්ලගින්නවාගේම ම උන්වහන්සගේ අතින් අල්ල ගත්තයි පස්සේ මග ප්‍රමාන්තනයේ කණ්ඩ වෙනවා කෑමක් ඒ ආදරනි සාම ග එතකරදාන්නන අතරන්නෑ කියලා අපි ආදරය කරන තැනද අතරරින්නෑ හැබමයි බාදර ප්‍රමාන්තන බලන්න උන්වහන්සේට ප්‍රේම කරනවා කිය නැනදි බරණ වශනග සමවිධාණන් වහන්සේට ප්‍රේම කරණායන් වහසයහික් මෝන සේක. ඒ අයෙක්ුවන් හැබ සමවිධාන් වහන්සේට ප්‍රේම කරණාය එක කොරෙන්ති එකේ දෙකේ නමේ බලන්. එකකොරෙන්ති දෙකේ නමයේ මෙන්නමි පොරදුන් දෙෙන. ශුද්ලි යාති ලෙස දෙවියන් වහන්සේට. ප්‍රේම කරන්නට උනාසි සූදානම් කර ඇත්තේ, කිසිවෙකු කවදාවත් ඇසින් නොදදුට කනින් ොවැසු සිතින් ො සුදේගේ ලස්සන දෙයක් ලැස්සික ලතිවා එතට එඇන්න හික්ම වන්න ඕන වෙනවා. ජොළුම අටේ විසි අට බලන්න. උනාහසගේ දෙවනන්සගේ අදහස ලෙස කැඳවනු ලැබුවන්ට. එනම් උන් වහන්සේට ප්‍රේම කරන අයට රෝම අටේ විසි අට බල වචනේ. උනාහසේ අදශසරෙ කැඳදවල ලැබු එනම් උනාන්සේට ප්‍රේම කරන අයට. සියල්ලේදී උන්වහන්සේ ඔවන්ගේ යහපත පිනිිස ක්‍රියා කරන බ ව දනිමින්. තවද දෙවන් වහන්සගේ අදසෙක ැදූ ලැබවට, එනම් උහන්ස උන්වහන්සේට ප්‍රේම කරනට සියල්ලෙ දීම උුණාසේ උන්ගේ හපත පිනිස ක්‍රියාරන බව දනමු. හැම දෙක දෙම යහපතටක යන ක්‍රිය කරනවා. හැබැයි ප්‍රේමරනව උන්වහන්සේ හික්මවනවා. වචන ගන්න හැළලුයිය ්‍රශංසාාවය මන්ද සවමවිධාණන් වහන්සේට ප්‍රේම කරණය උන්වහසයෙක් මෝනසේක. පුත්‍රයන් මෙන් උන්වහන්සේ පිළිගන්න අයට උන්වහන්සේ දඩුවම් කරනසක මුණද කරන්න ප්‍රමාතන හයෙන්කන් දැම් මොකදදෝගේ අවුල ඔය වචනය ඇවිද්දිම අවුලක් තියන්න ඕනේ මොකද අපි දන්න දඩුවම අම්ම තාත්තගෙන් කාපු කෑම ගුරුවරහුන්ගෙන් කාපු කෑම ක්ක්ි කලි මම තුම් පාරක් තාත්තකෙන් ගොටි කාලතියෙන ූයන් හරිද චූයන්නම දු තියෙනවා එකනමි තඩ බඩ ගාල ගන්නවන්නෑ අම්ම මෙහෙම කරලා මෙම කොන්න මෙම අල්ලගෙන යනවා දානවා හුඩ්ඩකුඩට ඔය වැරතියෙන්නේ ගද්දි චූගීල්ලා තෙරනති කර ි සිටිකත්තුලඒ එකරර ඒර එ එ ඒ ගැම්බට චූ යනවා තුන් පාරක් ෂූයන්න ගාලතින ප්‍රමාතිය ඇැයි ගැව කියලා මතක නෑන. අවුල්නේ ඒ ගාපු වැරද්ද මතක නෑ. එකන ගාපපු එක විතරය මතක තෙරනදකෙන ඒක වැරද හැදනද කියර දන්නෙත් නෑ. දෙනි සාපි ගටි කාන තියන්නේ ඒමයි තෙරනාදෙන ඒක නිසා දන්ඩුවම අවුක්තියන ති මනුෂ්‍ය දඩුවක් විදිීර කව දානත්වගේ දරුවට කේන්ත කියලා දඩුවන් කරන්න එපා. කේන්ත කියල දඩුවන්රන්නේේ කිසිම තේරුමක්. ම කිය හරි බලස් සෝමිනාසට ආතරයිත් මෙනිින් ජයිස්වත් පටයිටවත් මුද ෑ ගස්ටරයිටිස් කෝමත් නෑන කේන්ත ගහිල්ලා දන්වන් කරන් වඋනාසේ ඔබගේ වැරදකිදි කේතිය ටම් මටම් මොට දෙන්න ඉතම් මටම් මටතාා දෙන්න ඒතයි තොටා මට හෙම එකක් වෙන්න හැබයි උරප්ත ගඩ් එක වැරදි බැරද්දර දනුවමක් තියෙනවා එක වෙනම දෙයක් උනාසේ ඔබට දඩුවම් කරනවා කියන්නේ ඔබ අම්බනවා කියන තේරුම. හදනවා කියලා තෙනවා ෆෝමේෂන කිය තේරමයි. දුවමේ කියන වචන අපිත පැහැදිලිිය ලක්තිේ දඩුුවම් කරනසේක. ඔබගේ හික්මවීම පිණිස ඒ දඩුවම ඉවසන්න. ඉවස දන රපුණ දරජ කො ේ යොද්දෙනත කඩුව ොස්කොටන්ද ඇල්ල එකෙස ත දැන් ඉවසන ඉවසන්න ඉවසීමෙන් සැනසීම ලැබෙනවා. එක දනුම් වසන්න ඉවසන්න ඒක අඇිමකද කියන්නේ අවිිකෑන්ට මක්ද රෝම පස්සනි පරිශෂ්‍යදය තුංගන ගන්තයේ. එපමනක් නොව පීඩාවිඳීමෙන් ඉවසීමද ඉවසිල්ලෙන් තැම්පත් බවද තැම්පත් බවයෙන් බලාපොරොත්තුවද උපදින බව දැන අප විඳන පිනාාව වලදීවද ප්‍රීති ප්‍රමෝදවම මන්ද එබඳු බලාපොරොත්තුවකින් කිසිම කලකිරීමක් ඇතිනොවේ මන්ද අපට දෙනලද ශුද්ධාත්මයානෝ දේව ප්‍රේමෙන් අපි හදවත්පුර වනසේක. ශදාත්මයනු ඉන්නවා අනන් දෙවාදරයෙන් පිරලනක්. උනහසේ රිද්දද්දී මගේ ප්‍රමාන්තන එක දරාගෙනවා. ගතියාගන්න උ වහසේ කවදාවත් විදධනවාකගේ ඔබට පරීක්ෂාවලින් උහන්සේ පෙළමෙන්න්නෙත් නෑ පොඹවන්න නෑ හුද දැකයි ජකත්තුම පහැදිිවම කතා කලක් කියන්නන්නේ පුකක් චේම්ස් ජයකුත්තුමගේ පොතේ පැහැ දිලියවම කියන වචනය මොගක්ද උන බ පරිීක්ෂාවෙන් පෙළමෙන කල දොලස්නි දතුන්ගනි වගන්තය පරික්ෂා කරු ලබන කල පොළඹ වන්නේ දෙවන් වහන්සේ වයි කිසිවෙක් නො කියයාවා. දෙවියන් වහන්සේ නපුරෙන් පෙළමෙන්න්නේෙත් නැත කිසිවෙකු පොළඹ වන්නේෙත් නැත. ඇ දනවෙලාවල තියවා ලුක්තුමගේ විස්සි දෙවනි පරිශිේද තිස්සකේ ම ගදකැන සීමොන් සීමෝොන් මෙයසන්න තිරංගු පොලන්නක් මෙෙන් පොලන්නට සාතන් අවසර ලබාගෙන ඇත. මතේතුමාගේ දෙවනි පහතරින් පරික්්්‍යදය පලවෙනි වගන්තය බලන්න උන් වහන්සේ පාලුකරයට ගිය විදිහ මතෙවූ හතරේ එක එක පලනිි වගන්ති ගන්න. එකල උන්වහන්සේ යක්‍ෂ්‍ය විසින් පරීක්ෂාකනු ලබන පිණිස ශුද්ධාත්මයනු විසින් පාලු කර පමණසක්. යකා ලවුව ගස්සන්නයන්. ද උන්හන්සේන ඒක කරන්න. එද නිසා උන්වහන්සේ දඩුුවම් කරන කල මලානික නොවන්න. ඔ ඔබ ගෙහික්මවීම පිණිස ඒ දණඩුවම ඒ දඩුවම ඉවසන්නම්. දෙවියන් වහන්සේ ඔබ ගැනපුත්‍රරයන්ට බැෙන ක්‍රියා කරන සේක. පුත්‍රයාට දඩුවම් නොකරන පියෙක් ඇදද. අට වෙඩි වංසියක්ත් යමු. අටි ඉදංයම අපි පියෙක් ඇත්ද හැම දරුවෙකුම ලබන දඩුවමට පංගුකාරය නොවන්නව නම් ඔ පුතරයන් නොව අලචාතක දරුවය තිේරනාාද කෙනක. අවජාතකයෝ එළඟ වගන්සි ගැන්න තවද අප හික්ම වූ මාංශික පියවරුන්ට අපි ගරු භූමන් කරමු නම් ඉට බොහු වැඩියෙන් ආත්මික පියවරුන්ට අවනතව ජීවත්වය යුතුන වේද. අපේ මෙලෝ පියවරු තමන්ට හරියායි පෙනු ලෙස මද කළකට අපට දනුවම් කළ ඒත් උන්වහන්සේ තමන්ගේ පාරිශයුදක්ට අප පංගුකාරයන් වන පිනිස අපේ යයාහපත සඳහා දනුවම් කරන සේක. දඳුවමක් ලබන කළ. එ දුකට මිස ප්‍රීතියට රණාවක් වෙන්න පෙන. එක්සෑක්ලි පැන්බට ගාත්්දී හින්නා යනන එක දනුවමක් වෙන්න ඔ එකන බද වනාශය දනුවමක් දෙද නොබොට හල්ලේල වාන ක්්ෂා වාරය නෑ ජෙසු කුරුසේද හිනාාවුණාද අගන්න මල්ලියහ අමේ පතරේ අකකලඒමන ලේවාන්ඩ ලේප්‍රිකණ ෙ නහොරො පැයිලා ලේෑ විල්ලලා මල්ලුවෙන තාත්්‍ය පුළොන්ම එක එක් සෑක්ලිය එක වන්න නේ ඒ ක්ලි එකද දඩුමතුර ස්්‍රීති තුතිරනක් වෙනම කතන්දරයා. හැබැම රිදෙවු රිදුන්න ඇත්තන් දමක් නෑ. මේක දේශනා කරලා ඉට පස්සේ අරගලයකදී මමත් නන්නත්තර් වෙනවා. එක ව ක් න්. බ මක්ද ෙවයාන්ල සපදීල දස්තීලා දනුුව රිදධන අසිරාව මුගරක් දේයට පාච කරදී මතති ජවන් යසයා දහවනි පරිචරය පස්ස වනි ගන්තය ගන්න. අබම්ම ඔබට දනුවම් කරන්න අසිරාව මුගරක් ලෙ පාවිච කරන ක යසය දාහයිපා මගේ උදස ලක ජාතර දන්ුවම් කර පිනි. යා ගක්කිවත් සැරෑ ඩියක්ෂේ පාච් කරම. ඉති මට දෙවන්සේ අසිියයාාවිච්ිකන ම අසිරියාවත්කගේ මැදගෙන මරා ගන එතනයි දල තේරුමක් නෑ. ස්වානුකම්පාවත් වෛරයවත් වැඩක් නෑ. දඩුවම දරාගන්න. දඩුවම දරගන්න. වචනගන්න දනුවමක් ලබන කල ඒ දුකටමිස ප්‍රීතිර කරනාවක්මෙන්ඩු පෙෙන ඒ යින් හික්මුණු අයට පසුව දෑමි සාමකාමී ජීවිතයක පලාත්වේ. ඒ ිසිලි ම මිනස අධහන කතාර න්නෑ.ඒ තෝබිත් තුනේ විස්ස කියන්නේ. බියටිෆුල් හරි ලස්සනයි හික්ම විච්ච ීවිතය. එකයි මයාතර ට්‍රේනිිංග පිට ඕනේ ඒ දාවනය දුවන්නඒ ට්‍රේනිිං අපිට ඕන ඒ පටු පාරයෙන් ඇතුල් වෙන්න. ට්‍රේනිිග ඕෝනේ ට්‍රේනිිග හනමතම අප ඇතුල් වෙන්න මගේ පි්‍රමාන්තය. හැබේ ඇතු පස්සේ ගමන්න ද සෝම නස ක්ති ර්ණයවා තොි න විස බලන් ඔබේ අදහ නි තේරු න හැකි. ඒත් ඔවන් පරිීක්ෂාවට භාජනයවෝොත් කිරුලු පලදින බවත් දුකට පත්තුවුවොත් එයින් මෙදීමම ලබන බවත් දඩුවම් ලැබුවොත් ඔබේ දයාව ලබන පිණිස ඔබ වෙත ඒමට නිදහස් බවත් ඔබට ගෞරව කරන්නෝ ධනතයේ. ඊ ලැඟවගන්ති ගන්න. අපගේ වැටීම ගැනු සතුටන වනසේක. ඒත් කුනාඩුවකට පසු නිශ්ෂලතාව ඇතිකර වන සේක. කඳුලට හා වැලපීමට පසු අසීමිත ප්‍රීතිය දෙන සේක. බරපොතේ අසාන වචන බලන්න. එබැවින් පහත්තට වැටී ඇති අද්ද දබල ධනිස්ල ශක්තිමත් කරගන්න.මෑ ඇදර පේවාන්තින. එකයි ගමන පලමිනි කිවීම අපට කියව පොරොන්දුව කඩාගෙන වැටිච්ච නන්නත්තාාර දඩුවම් විිච්ච ජනතාවට පොරොන්දුවක් දෙෙනවා ශ්‍රාල් ජනතාවට පොන්දුවක් දෙෙනවා මොක්කම එකතු කරන ද දවසක් එනවා මෙවා ගොඩිනාගෙන දවසක් එනවා. ඉතින් ේස්ුප් ජෙර්ස්සලමට යන්නේ ඒ පොරොන්දව අයිති කරගෙන. දර ගැල කවද පටුමාාවක අධිම ගේයාාදර ප්‍රවමන්තෙනේ. මොකක්ද මේ පටුමාවත ජතතුමගේ දාාතරනි පරිච්චේදේ හැවැනි වගන්තිය බලන්න. ජොම් දාාහතරේ හය හරිී ලස්වන වචනයක් නාහසකේනවා. මොකක්ද මේ පටුදරටුව ජෙස්ව හන්සේ පිළිතුරු දෙමින් මාර්ගයද සත්‍යයද ජීවනයද මමවෙමේ. එකැනේ මාවත මකක්ද ජයිඒ. යමනෙක් මා අනුගාමී වෙන්න කැමැත්තේද තමකම නසා තම තම කුරුස්ය දරාගෙන මාත්‍යෙක්කෙන්න්න. එක ඇන්න අපිේ මේ දොරවල්ෙේ ඕන මගක්ද ොරවල්මක්ද දරුවල් බලන්න දෙ නෑ පලල්දනෑ ඒ දොර තමයි ස්මන් වහන්සේ ජන්තමගේ දහවනි පරික්්ෂදය බලන්. දහවිනි පරික්්ෂයදේ කිය නොහත්වනි වගන්තය. එයින් යළිත් ජේසුස් වහන්සේ ඔවුන් අමතා ඒකාන්තයෙන්ම මම ඔබට කියමි බැටලුවන්ට. දොරටුව මමය. එක ඒ දොරටව ජේසුවයි මගේ ප්‍රමාන්තනි. එ දොර ජේසුයි වෙන කවරුත්මේ. එනිසා ජේස්වා අයිති කරගන්න ජේස්වානු ගමනය කරන්න. රිදෙයි ඒ දොරටුවෙෙන් යද්දී. ඒක හික්මවන තැන දෛරයමත්වන්න මගේ ප්‍රමාන්තනනි, මහා කිරුලක් බලාපොරත්වයෙන් ජේසුත් එක මේ ගමනයන්න වචනය ඔබට ආරාධනා කරනවා.